මම පාරින් ඉඳලා කතා කරන්නේ කරුණාරත්න කියලා කෙනෙක්. අපි දැනගන්න ඕන ගෝවන් අම ඔබ වහන්සේගේ දහම් මඟ යන කෙනෙක්. මම අහන කෙනෙක්. අද ගැටලුවක් පවතිනවා මේ මේ පංච උපාදාන ස්කන්ධයේ කියන එක පිළිබඳව තව වැඩිදුරටත් අවබෝධයක් ලබා ගැනීමට කරුණාවෙන් පහදා දෙන ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තවසරයක් ඒ ප්‍රශ්නේ අහුවොත් වැඩිය හොඳයි. අත්පුදන්නේ ගෞරවනීය හරියත් නාන්සේ මට අවසර මම පාරින් ඉඳලා කතා කරන්නේ කරුණාරත්න කියලා කෙනෙක්. අපි දැනගන්න ඕන ගෝවන් අම ඔබ වහන්සේගේ දහම් මඟ යන කෙනෙක්. මම අහන කෙනෙක්. අද ගැටලුවක් පවතිනවා මේ මේ පංච උපාදාන ස්කන්ධයේ කියන එක පිළිබඳව තව පංචස්කන්ධ උපාදානය. ඔව් පංචස්කන්ධ උපාදානයේ පිළිබඳ තමයි මහත්තයාට ගැටලුවක් තියෙනවායි කියන්නේ. පංචස්කන්ධ උපාදානය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. මේ රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කොටස් පහයි. කොටස් පහකින් මේ පංචස්කන්ධය උපාදානය කර. හැබැයි උපාදානය කර නොගෙන මේ රූපය පාවිච්චි කරන්න පුළුවන්. මේ වේදනාව උපේක්ෂා සිටින් පාවිච්චි කරන්න පුළුවන්. මේ සංඥාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙන් ලකින චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, ජීවා කාය මනෝ සංඥා හැම දකින්න බලන්න ආන්න විඳින්න පුළුවන්. හැබැයි සංකාර නොකර විඥාණයෙන් කටයුතු නොකර ප්‍රඥාවෙන් කටයුතු කළොත් උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. මේ සංකාර කළොත් මේ රූප වේදනා සංඥා තුන සබ්බචිත්ත සාධාරණයි. ඒක ආර්යයන් වහන්සේටත් පෘථග්ජන පුද්ගලයාටත් ඇයෙන් රූපයක්, කණෙන් ශබ්ද රූපයක්, නාසයෙන් ගඳ සුවඳ රූපයක්, දිවෙන් රස රූපයක්, කයෙන් මනාප පිහිස පහසක්, ඒ වගේම ධම්ම රූපයක් ලැබෙනවා. එනිසා රූප වේදනා සංඥා තුනම දෙපැත්තටම සාධාරණයි. නමුත් ආර්යයන් වහන්සේ, අරහතුන් වහන්සේ, ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා, සමුදය නිරෝධ කරන පුද්ගලයා, භාවනානුයෝගී පුද්ගලයා, ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා සංකාර කරන්නේ. සංකාරයක් එනකොටම සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධියා. සංකාර කරන්නේ ක්‍රියාසිත පවත්වන. ක්‍රියාසිත පවත්වීම නිසා බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් කටයුතු කරනවා, විඥාණයෙන් කටයුතු කරන්නේ නැත. නමුත් අසුතවත් පුතග්ජන පුද්ගලයා රූප වේදනා සංඥා ආස්වාදයක් ලබන චේතනාවෙන් ප්‍රිය මනාපනම් සංකාර කරනවා, අප්‍රිය අමනාපනම් ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරනවා, මෝහයෙන් මානයෙන් කටයුතු කරනවා. ඒ නිසා සංකාර කරනවා, සංකාර කිරීමත් සමග සමුදය බිහි වෙනවා. විඥාණයෙන් කටයුතු කරනවා, විඥාන ශක්තියක් විකෘති වූ ඥානයක්, විඥාන ශක්තියක් විවිධ ධර්මයට පත්වෙන දැනීම් සම්භාරයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ නිසා මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ මේ සංකාරයි විඥානයි කරන නිසා. ආර්යයන් වහන්සේ උපාදානයේ මිදී නිදහස් වෙනවා කියන්නේ සංකාර විසංකාර කරනවා, සන්ධි විසන්ධි කරනවා, සංවට්ට විවට්ට කරනවා, සමුදේ නිරෝධ කරනවා. ඒ අනුව ප්‍රඥාවෙන් කටයුතු කරනවා. උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට කළ යුතු දේ මෙන්න මේකයි. සංකාර විසංකාර කරනවා, සන්ධි විසන්ධි කරනවා, සංවට්ට විවට්ට කරනවා, සමුදේ නිරෝධ කරනවා. ක්‍රියාසිත පාත්වනවා, ප්‍රඥාවෙන් කටයුතු කරනවා. තේන්සා උපාදානයෙන් මිදී නිදහස් සබ්බ උපදි පජාති. උපාදානයෙන් මිදී නිදහස් වූ ආර්යයන් වහන්සේ කිසිම දෙයක් අයහපත් විදිහට එකතු කරගන්න. යහපත් දේවල් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කරමින් ජීවත් වෙනවා. ඒ අනුව ආයු අවසානයේදී නැවත කිසිම කර්ම බීජක් එකතු කරගන්න නැහැ, උපාදානයෙන් තොරයි. ඒ නිසා මඟපල් ලැබලා නිවන් දකිනවා.